කොහොමද ළමයිනේ? ඔන්න අපි අද වීඩියෝ එකක් අරන් ආවා ඔයාලට. දවසර නිකන් ගෙදර ඉන්න එකේ මේ දේවල් පොඩ්ඩක් හුරු වෙන්න. ඔයාලට හොඳටම කාලය තියෙනවා මේව ඉගෙන ගන්න. අපි අද මොනවා ගැනද කතා කරන්නේ? අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ට්‍රියම් සහ ඔක්සිට් ගැන. අපි කලින් පාඩම් වලදී ලයින් ගැන කතා කරා. ඒකෙදි ඔයාලට කියන්න අමතක දෙයක් තියෙනවා. මෙන්න මෙතන ඩ්‍රෝ කියලා එකක් තියෙනවා. එතන තියෙන ටික් එක උඩ ක්ලික් කරාම තවත් අයිකන් කීපයක් දැහගන්න පුළුවන්. මෙතන තියෙනවා construction line කියලා එකක්. අපි plan නැදිදී බහුලව යොදාගන්න මේ line. මේක සිලෙක්ට් කරගත්තා. මෙන්න මේ විදියට ඇඳගත්තා එක. මේ construction line එක ගොඩක් දිගට ඇඳෙනවා. දැන් අපි බලමු offset කරන්නේ කොහොමද කියලා. මෙන්න මෙතන තියෙනවා offset. මේකෙදි parallel line ඇඳගන්න පුළුවන්. මේ ඇඳපු line එකට සමාන්තරව කැමති පරතරයකින් තවත් line ඇඳගන්න පුළුවන්. එකට මුලින්ම offset එකට ගිහින් එක select කරගෙන එතන අහනවා පරතරය කීයද කියලා. පරතරය හතරක් දෙනවා. දැන් enter කරන්න. ඊට පස්සේ offset කරගන්න ඕනේ line එක වලට ගිහින් ඔයාට උඩට ඔෆ්සෙට් කරගන්න ඕන එකට දෙන්න. දැන් පහලට ඕන සිලෙක්ට් කරගෙන ඉතරයි යන්න. ඉන්න මේ විදියට ඔයාට කැමති තරමක් ඔෆ්සෙට් කරගත්ත හැකි. හැබැයි ඔයා දීලා තියෙන පරතරයට අනුව. මම මෙතන හතරනේ දීලා තියෙන්නේ. ඒ හින්දා පරතරය හතරෙන් තමයි යන්න. මේ ලයින් එකත් අපි ඔෆ්සෙට් කරගමු. අපි ආයෙත් offset එක ගැන බලමු. offset එක ක්ලික් කරා. ඊට පස්සේ පරතරය අහනවා. අන්තිම ගන්න පරතරය දීලා enter කරනවා. ඊට පස්සේ ඕන විදිහට offset කරගන්නවා. මේකෙන් අයින් වෙන්න escape කරන්න. දැන් ඔයාලා offset ගැන දන්නවා. දැන් හිතන්නකෝ ඔයාලට මෙන්න මේ line වල මෙදී අයින් කරගන්න ඕන කියලා. මෙතනින්දම් මෙතනට කොහොමද ඒක අයින් කරගන්නේ කියලා බලමු. එහෙනම් මෙන්න මෙතන tick එක උඩ click කරාම ඔයාලට බලවන්න පුළුවන් ට්‍රිම් කියලා එකක් තියෙනවා. අන්න ඒකෙන් පුළුවන් ඔයාලට කැමති තැනක් අයින් කරගන්න. එහෙනම් මුලින් කරන්න ඕනේ මම මේක සිලෙක්ට් කරගෙන ට්‍රිම් යන්න. දැන් ඔයාලට ඕනේ කොටසට ගිහිල්ලා ක්ලික් කරන්න. අන්න දැක්කද මේක අයින් වුණා. අයින් කරගන්න ඕන. මෙන්න මේක ගොඩක් වැදගත් වෙන්නේ දැන් නැදිද්දි අපිට මුළු හරියට හදා ගන්න ඕනේ නම් මෙන්න මේ ට්‍රිම් කියන එක ගොඩක් වැදගත් වෙනවා. අපි මේක ආයෙත් කරලා බලමු. අපි මේක සිලෙක්ට් කරගත්තා. ට්‍රිම් ගියා. ඊට පස්සේ අපිට අයින් කරගන්න ඕනේ කුඩට ගිහින් ක්ලික් කරනවා. දැන් තේරුණාද ඔයාලට? ඉන්න මේ විදිහට අපිට හරියට මුළුහෙම හදාගන්න පුළුවන්. මම හිතනවාද ඔයාලට මේ ට්‍රිම් සහ ඔෆ්සෙට් ගැන දැනුමක් ලැබෙන්නේ නැති කියලා. එහෙනම් අපි අද මෙතනින් නවත්තමු. ඊළඟ දවසේ වෙන පාඩමකින් හමු වෙමු.
ඔයාලට සුබ දවසක්.